Hello lamai, ඔගලන්ට කොහමද? ඔන්න ඉතින් ටික දවසකින් මට බ්ලොග් එකක් ගේන්න බැරි වුණාට I'm really sorry. මොකද ගෙදර ඇවිල්ලා ටිකක් ඇලිමැලි වෙවි හිටියා මගේ දේවල් ටික අස් කරගන්නකන් and ඉතින් ආයෙත් දැන් ඔෆිස් එක ගිහිල්ලා ඒ වැඩත් තියෙනවනේ කරන්න. ඉතින් ඒක නිසා ටිකක් එඩිට් කරන්න මට වෙලාවක් හම්බුනේ නැහැ but ඒත් දැන් ඔයගොල්ලන්ට ආයෙත් මම පුරුදු විදිහට vlogs ගේන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපි දෙන්න ආයෙත් ඉතින් හවස් පරුවේ තමයි එළියට බැස්සේ. මොකද හස්බන්ඩ් වර්ක් කළා එද්දී normally පහමාර 6 විතර වගේ වෙනවා. ඉතින් ඒක නිසා අපි දෙන්න අද dinner වලට ආවා එළියට. ඒක dinner cruise එකක් නිසා අපි දෙන්න ආවා harbor එක පැත්තට. මේ තියෙන ළමයි අර මට යන්න බැරි වෙච්ච ලයිබ්‍රරි එක ආයෙත් ඉතින් ඒ හරියටම වගේ තමයි ආවේ කොහමරි මේකටත් ගෙදර යන්න කලින් අනිවාර්යෙන් යන්න ඕනේ මෙන්න මේ වගේ බෝට් එකක තමයි අද අපි දෙන්න ඩිනර් ගන්නෙ normally dubai travel itineraries දැකලා තිනවන අනිවාර්යෙන් ඔගොල්ලෝ දැකලා ඇති ක්‍රූස් ඩිනර් එකක් ඒකේ තියෙනවා ඉතින් එතකොට හම්බෙන්නේ මෙන්න මේ වගේ බෝට් එක යන ගමන් ඔගොල්ලන්ට ඕඩර් කරන්න පුළුවන් රෑ කෑම එකයි and ඉතින් ওই චූටි චූටි ඉවෙන්ට්ස් තියෙනවා පැය දෙකක් විතර ක්‍රූස් එක ඉවර වෙනකම් හැබැයි අපි දෙන්න දාපු බෝට් එක නෙමෙයි මේක අපිට මොකද පේ කරද්දි කිව්වා අපි දෙන්න යන්නේ ඉන්නේ වයිට් බෝට් එක බට් ඉතින් අපි නැග්ගේ වුඩන් බෝට් එකට ඊට පස්සේ කොහමරි කතා කරාම ඒගොල්ලෝ කිව්වා මෙන්න මේ වයිට් බෝට් එකට ඉක්මනටම දුවගෙන එන්න කියලා ඉතින් අපි දෙන්න දුවගෙන ඇවිල්ලා ඉවර වෙලා සුටුස් ගාලා වාඩි වුණා තිබ්බ හිස් මේසෙකින් පස්සේ තේරුණා මේක බර්ත්ඩේ පාටි එකක් තියෙන තැනක්ද මන්දා කියලා අන්තිමේදී අපි දෙන්න හිතාගත්ත වැරදිලා හරි අපි කාගේ හරි බර්ත්ඩේ පාටි එකක් ක්‍රෑෂ් කරනවද දන්නේ නැහැ කියලා බත් දෙන ගේම් කමන්නේ නැහැ හිටි ඉන්ඩියන්ස්ලා අපි දෙන්නත් ඉන්ඩියන් වගේ ඉතින් පොඩක් බ්ලෙන්ඩ් ඉන් වෙලා ඒගොල්ලන්ට එක්කම ඩිනර් ගත්තා බට් ඊට පස්සේ තමයි අපි දෙන්නට තේරුනේ නැහැ ඒක කලින් තිබ්බ බර්ත්ඩේ පාටි එකක ඩෙකෝ තමයි බත් දෙන ගේම් අපි ආවේ අපි හරියට බුක් කරපු බෝට් එකට තමයි කියලා After about 2 hours, අපි island එකට ආවා and then අපි ගියා supermarket එකට පොඩි පොඩි බඩු වර්ගයක් ගන්න මොකද අපිට උදේට කන්න එහෙම මොනවත් අපේ room එකේ නැහැ. ඉතින් ඒක නිසා චූටි චූටි ඔය දන්න දේ තින් පොඩි snacks වර්ගයක් එහෙම ගත්තා. ඕගොල්ලෝ ළමයි Dubai එන්න ඉන්නවා නම් ලංකාවෙන් එහෙම මොනවත් වැඩිය ගේන්න ඕනේ නැහැ because you have almost everything here and එහෙම ගානත් එච්චරම ලොකු නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ බරට බරේ ලංකාවෙන් එද්දි මෙහාට ගොඩාක් බඩු ගේන්නත් එපා. අද අපි දෙන්න හොටෙල්ස් මාරු කරන දවස. මොකද එකම තැන ඉන්න ගියාම ඉතින් ටිකක් කම්මැලිනේ. ඒක නිසා මම තව හොටෙල් එකක් බුක් කරා booking.com එකෙන් බලලා. ඒ වුණාට මෙතනින් check out වෙන්න වෙලාව තිබ්බේ 12 o'clock. අතන check in තිබ්බේ 3 o'clock. ඉතින් ඒක නිසා ටිකක් වෙලා සමූහ වැඩත් ඇරිලා ඉවර වෙලා එනකන් මම මෙතනට වෙලා පොතක් කියව කියව හිටියා. මේ තියෙන්නේ අපි දෙන්න අලුතෙන් චෙකින් වුණ තැන. මෙතන තමයි අපි දෙන්න ඉන්නේ මම ගෙදර යනකම්. ඊට පස්සේ අපි කතා වුණා තව වෙලා තිබ්බ නිසා රෑත් වෙන්න අපි දෙන්න Museum of the Future බලන්න යන්න කියලා. මට මතකයි කවුරු හරි කමෙන්ට්ස් වල අහලා තිබ්බා Dubai Mall එක ඇරෙන්න තව මොනවද Dubai වල බලන්න තියෙන්නේ කියලා. ගොඩක් තැන් තියෙනවා නංග Dubai වල බලන්න. හැබැයි ඉතින් ලංකාවේ වගේ natural sceneries නම් නෙමෙයි. ගොඩක් වෙලාවට තියෙන්නේ ඒගොල්ලෝ මොන හරි ලොකුවට හදලා අපිට ගිහිල්ලා ඒක බලන්න කියනවා වගේ සීන් එකක් තමයි මෙහෙ.
මෙතන සෙකන්ඩ් ෆ්ලෝ එකේ ටිකට් එකක් අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් ඒගොල්ලොන්ගේ පොඩි ෂෝ එකක් වගේ එකක් තියෙනවා. හැබැයි ඉතින් අපි දෙන්න හිටියේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ෆස්ට් ෆ්ලෝ එකේ. මොකද ඒ හරිය ඕන කෙනෙක්ට ගිහිල්ලා ෆ්‍රී බලන්න දේවල් තිබ්බා. ඉතින් අපි දෙන්න ඊට පස්සේ ඒ ටිකත් බලලා එහා පැත්තේ තිබ්බ චූටි රාමඩාන් ෆෙස්ටිවල් එකක් වගේ එකක් අපි ඒකටත් ඉතින් පොඩ්ඩක් ඔළුව දැම මොනවද කන්න තියෙන්නේ බලන්න. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ඩිසයිඩ් කරා හොට් පොට් කන්න යන් කියලා. මොකද දැන් ටිකක් රෑ 11ට විතර වගේ ඇන් මාර බඩගින්නේ හිටියේ. ඒක නිසා අපේ හොටෙල් එක ගාව තියෙන මේ හොට් පොට් ස්පොට් එකට ආවා. මෙතනදී AED 59 ඔල් යූ කැන් ඊට් බුෆේ එකක් තමයි තිබ්බේ. මං හිතන්නේ මගේ බ්ලොග්ස් බලන ගොඩක් ඕගොල්ලෝ අනිවාර්යෙන් කේ ඩ්‍රාමාස් බලන කට්ටිය වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් වෙලාවට කේ ඩ්‍රාමාස් වල කට්ටිය කනවා අපි දැකලා තියෙනවානේ. ඉතින් මාත් ලොකු ආසාවකින් හිටියා මේ වගේ එකක් ට්‍රයි කරන්න. කේ ඩ්‍රාමාස් බලන අයට නම් මං කියන දේ ඉතින් රිලේටබල් ඇති. මාත් ඉතින් හෙන ආසාවෙන් ඇවිල්ලා මෙතන මේගොල්ලෝ මෙන්න මෙහෙම තමයි කෑවේ කීකේ මගේ හස්බන්ඩ්ටත් ඉතින් පණ්ඩිත සීන් එකෙන් දේවල් කිය කිය අපි දෙන්න කොහමහරි සෑහෙන්න වෙලා මෙතනට වෙලා කෑවා. අපි යන්නේ ඩුබයි ආවහම ගොඩක් කට්ටිය යන තවත් තැනකට. ඒ තමයි මිරකල් ගාඩන්ස්. අපි ඉන්න තැන ඉඳලා මෙට්‍රෝ එකෙන් පැය භාගයක් විතර දුර ඇවිල්ලා ආයෙ තව පැයක් විතර යන්න තියෙනවා මේ තැනට. හැබැයි ඉතින් හරිම ලස්සන තැනක්. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහි නැචරල් සීනරිස් තියෙන ගොඩක් අඩුයි. ගොඩක් මෑන් මේඩ් තැන් තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඔගොල්ලෝ ඩුබයි එනවනම් අනිවාර්යෙන් මෙතන බලන්න යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි දෙන්න ආයෙ ඩුබයි මෝල් එකට ආවා. එතන තියෙන ඩුබයි වෝටර් ෆවුන්ටන් ෂෝ එක බලන්න. දැන් ටික දවසකින් නම් මේක බලන්න ඕනේ කියලා හිටියට මට මේක මිස් වුණා ලාස්ට් ටයිම් ආව වෙලෙත්. ඉතින් ඒක නිසා අද රෑ ආවා අපි දෙන්න මේක බලන්නම කියලා. ඔන්න අදවසත් අපි දෙන යන්නේ මාර විදිහට ඩුබායි වලින් ප්‍රොමෝට් කරපු ටුවරිසම් වලටම හදපු තැනකට. ඒ තමයි ග්ලෝබල් විලේජ් එක. ඕගොල්ලෝ දැන්ටමත් මේකේ ගොඩාක්ම ෆොටෝස් වීඩියෝස් එහෙම දැකලා ඇති. මෙතනත් හරිම ලස්සන තැනක්. මෙතන තියෙන්නේ ගොඩාක් රටවල් වලින් ඒගොල්ලොන්ගේ කල්චර් එක, ඒගොල්ලොන්ගේ ට්‍රැඩිෂන්ස් මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔගොල්ලොන්ට එක තැනකින් හැම රටකටම ගියා වගේ ඔගොල්ලොන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මෙතනට ආවහම. මෙතන ඉතින් ෂොපින් කරන්න කියාපු තැන. මොකද ගොඩක් රටවල ගොඩක් දේවල් තියෙනවනේ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම ගැන, මම ගොඩක් වෙලාවට බලන්නේ කෑම ජාතිනේ. ඉතින් ඒක නිසා අපි දෙන්න මෙතනින් කෑම නම් ගොඩක් ට්‍රයි කරා. ඔයගොල්ලන්ට ගණන් එක්ක කිව්වොත් දැන් මේ මම බොන ඩ්‍රින්ක් එක හැම AED 15 වුණා. ඊට පස්සේ ඉන්දියා සයිඩ් එකට යද්දි මම දැක්ක පානිපූරි තියෙනවා. පානිපූරි නම් AED 18 වුණා. හැබැයි පානිපූරි අපි එළියෙන් ගන්නව නම් වෙන්නේ නෝමලි 10-12 වගේ අතර ගාණක් තමයි. ඉතින් ඒ කියන්නේ මේකේ ටිකක් ඇතුලේ කෑම ජාති බඩු ජාති ඉතින් ගණන්. කොහොමත් ඉතින් නෝමලි ෆෙස්ටිවල්ස් වලට ගියාම එහෙමනේ ඇතුලේ බඩු එහෙම ටිකක් ගණන්නේ. ඒ වුණාට ඕගොල්ලොන්ට ගොඩක්
ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක් මෙතනින් ගන්න පුළුවන්. මොකද අපිට ඉතින් ගොඩාක් රටවල් වලට එකසරේ යන්න බෑනේ. ඒ වුණාට මෙතනින් ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් අලුත් දේවල් try කරන්න පුළුවන්. මෙයාට ඉතින් client calls ආවම wife කොහෙද කියලා මතක නෑ. මේ පේනවනේ call එක කනේ තියාගෙන ගිහිල්ලා තියෙන දුරක්. මෙයා ඉතින් එනකම් මම පානිපුරිස් තුනක් බොහොම අමාරුවෙන් තියන් හිටියා. බත් සෑහෙන වෙලා ගිය නිසා අන්තිමේදී මං එකක් විතරක් ඉතුරු කරලා ඉතුරු දෙකත් කෑවා. මට ඕනුන මේ ජපනිස් චීස් කේක් එක කාලා බලන්න. මොකද මං දැක්ක මේක ඩුබයි මෝල් එකේ තියෙනවා. බට් එතන AED 25ක් විතර වුණා. මෙතන තිබ්බේ AED 20ට. ඉතින් ඒක නිසා මම මෙතනින් එකක් ගත්තා කාලා ට්‍රයි කරලා බලන්න. මොකද ඒක පේන විදිහට නම් හරිම soft කියලා හිතුණා. And ඒ වගේම ඒක ඇත්තටම හරිම soft, හරිම රහයි ඒ කේක් එක. ඒක කාලා බඩ පුරෝගෙන මං ආවා ඉතින් අපේ සවුත් කොරියා පැත්තට. මෙතනට ආවේ ගොඩක් කේ ඩ්‍රාමා, කේ පොප් දේවල් තියෙනවද කියලා බලන්න. හැබැයි මට එක ස්ටෝල් එකයි හම්බුනේ අපි ආසම කට්ටියගේ ඔය කේක කී චේන්ස්, ටී ෂර්ට්ස්, පෝස්ටර්ස් වගේ තියෙන. අපි මේක ගත්තේ ටර්කි කන්ට්‍රි එක තියෙන සයිඩ් එකෙන්. අතුස්සන්න බලන්න කවුද ටර්කි ඩ්‍රාමාස් බලන්නේ කියලා. මට ලොකු ආසාවක් තියෙනවා ටර්කි ඩ්‍රාමාස් බලන්න. හැබැයි ඒගොල්ලොන්ගේ එක එපිසෝඩ් එකක් 1 hour and 20 minutes වගේ යනවා. ඉතින් ගොඩක් වෙලාවට යූටියුබ් එකේ තියෙනවා. බත් එන ගේන් අච්චර වෙලාවක් කැප කරන්න මට ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා ගොඩක් බැලෙන්නේ නැහැ. මේක නම් AED 35ක් විතර වුණා. හැබැයි දෙන්නටම මාර ෆිලින් නිසා ඒක worth it. ඉතින් අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන නිසා අන්තිම බස් එක තිබ්බේ 9:30. ඒක නිසා අපි ඉතින් තව තැන් ඉතුරු වෙලා තිබ්බත් ඉක්මනටම ආවා. ඉතින් අපි එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් ආයෙත් හම්බෙමු.